ඉවන්නේ ඔබ දන්නවා අපි කතා කරන්නේ නේද අමනුෂ්‍ය බලවේගයකට නැත්නම් අපේ නොතේන ලෝකයේ තුල සිටින කෙනෙකුට අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්ද අපි එහි තවත් කොටසකට යන්නේ එහෙම ඇඟට ඇතුල් වුණාන් පස්සේ අපිට අනාවැකි කියන්න පුළුවන්ද අපේ ජීවිතය ගැන කියන්න පුළුවන්ද පරණ දේවල් කියන්න පුළුවන්ද ඉස්සරහට වෙන දේවල් ගැන කියන්න පුළුවන්ද කියන කාරණාවත් එක්ක ඊටමත් අපි තවත් දර්ශන පෙරක් තිබෙනවා නරඹන්නට අපි එසේනම් ඒ දර්ශන පෙර කරමත් නැවත එක්ක මම වැඩිල වද්දොරේ මගේ ළමය සම්බන්ධයෙන් තමයි මේක කියන්නේ. ඔක්සම් ළමයි කවුරුනේ තමයි ඔක්සම් බව නැගත්තේ. ඊට පස්සේ ඇතිවෙච්ච ප්‍රතිකාර වලින් ප්‍රතිකාර විදිහම කරා ඒ චිකිත්සා තමයි විවරම කරගෙන ගියා. දැන් විශේෂිත පාසලකට ගියා. එහෙම දෙයක් කරා. දැන් වුන් පාඩම් කරනවා. දුවේ. ඊට පස්සේ අවුරුදු 4කට පටන් විශේෂ අමුතුම විශේෂ ලක්ෂණ වගේක් මේ ළමයාට ඇති වෙනවා. මගේ විනිවිද ඉගෙන විස්තර කරගෙන පස්සේ මේකයි දරුවන්ට දැන් අවුරුදු 4ක් තිස්සේ තියෙන්නේ පොල් කිට්ටුවේ අමුතු ලක්ෂණ වගේ හරිනේ. ඒ කියන්නේ වෙනද තියෙන ප්‍රසන්නකාරී ධර්මකෙ නෑ. ඇස් දෙක පාවා නැස් මූණ පාවා නැස් නොසන්සුන් විදිහට තැන් තැන් දුවන. හැමතිස්සම වතුරට තමයි දුවන්නේ. මුළු ශරීරයම කුණිටගෙන සුවාලයි. ඉතින් ඔය දැක්කේ තියෙන සති දෙකක් තුනක් තිබ්බා ඊට පස්සේ ආයි සාමාන්‍ය තත්ත්වයට ළමයි එනවා. ඉතින් දැන් මේක ලොකු මානසික පීඩනයක්. බටහිර වෛද්‍ය ක්‍රමයට අපි මේකට ප්‍රතිකාර කරන්න ගියා නම් කිසිම සාධනයක් නැහැ. ඒ බටහිර වෛද්‍යගේ විපත්ද? තීන සතිය තමයි කියන්නේ. මොකද ළමයා නාගෙත් නම් කිසිම උඩට අදිනවා කිමිනවා. නමුත් විශේෂත්වයෙන්නේ ඔය පිටු ඔය එක සම්බන්ධයෙන් සහනයක් ආව කියන එක ලොකු දෙයක්. ඒක ඒක අපි කියන සතුට වෙනවා.
ගොඩාක් කාලාට දැන් ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් උත්තරය දාලා ඉජය කියලා කියනවනේ. ඉතින් දැන් ගොඩාක් වෛද්‍යවරු උනත් හැමතේම වෛද්‍ය විද්‍යාවෙන් බලන්න ගියාම සමහර ගැටලු වෙනවා සංස්කෘතිය අතර ගන්න ඇතුළු. මොකද මේ අපි මේ කල්පකා අපේ මේ සතර වර්ගී ඥාතීන් එක කල්ප කාලාන්තරයක් එන ගමනක සංස්කෘතික ලක්ෂණ අපේ ශරීරවල තියෙනවනේ. ඒවා කොහොම අතහැරලා බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ම සියල්ල කර හැකිය කියලා හිතන්න ගියාම ගැටලු වෙනවා. නමුත් පරිණත ගොඩක් වෛද්‍යවරු මම දන්නවා. පරිණත වෛද්‍යවරු සමහර දාවට කියනවා බෝධි පූජාවක් කියලා. බෝධි පූජා කියලා අපි ගාවට දෙනවා වෛද්‍ය උත්තර මහත්තයෙක් කියව බෝධි පූජා ටිකක් කියන්නේ. මේ සෙක්කවියක් කියන්නේ. ඒ වගේ ඒ එන්නේ අර වෛද්‍ය විද්‍යාවෙන් අරටුණ ගමම්ම අයට තියෙන උන නැහැ. සංස්කෘතිය ඉගෙන ගන්න ගත්ත අයට එන හැඟීම් එක තමයි එතන යන්නේ. නමුත් දැන් පොයේ දවසට අමනුෂ්‍යව එනවද පොයේ දවසට මිනිස්සුන්ට වෙනසක් වෙනවද කියලා ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්න ඕනේ දුමින්දු මහත්මයා. දැන් මේ උම්මක ජාතකයේ පොත. උම්මක ජාතකයේ ඉන්නව රජුරවන්ට උපදෙස් දෙන උපදේශක හතර දෙනෙක්. රටේ රජුරෝ මේ පොතේ ඉන්න රජුරෝ